දැන් ඔබතුමන් ලෝකයේ විවිධ රටවලින් සම්මානයට පාත්‍ර වෙලා තිබෙනවා. ඔබතුමන්ගේ නමට විවිධ සොයාගැනීම් රැසක්ම එකතු වෙලා තිබෙනවා. මේ අතරේ ඔබතුමන් දැන් ලෝකයේ විශ්වය විද්‍යාත්මක ඇසකින් දකිද්දී මේ ලංකාව මේ අපේ මාතෘභූමිය කොයි විදිහටද ඔබතුමන් විද්‍යාත්මක ඇසකින් විද්‍යාත්මක කෝණකින් දකින්නේ? ඇත්තටම අපි විද්‍යාව ගැඹුරින් කතා කරන වෙලාවක් නෙවෙයි මේක. අපි ඉතාම සරලව කිව්වොත් යහපු ප්‍රශ්නයට උත්තරේ විදිහට, මොකද අපේ මව්බිම, අපි ඉපදුන මේ මව්බිම මේ සිරි ලක්දිවයින හරිම සුන්දර රටක් වගේම මේ පෘථිවි තලයේ තියෙන වැදගත්ම රට කිව්වොත් නිවැරදි. ආත්මකව අද ඔප්පු වෙලා තියෙනවා ඇමරිකාවේ නාසා ආයතනය, අපි කවුරුත් දන්න සිතියම් ගත කරලා තියෙනවා ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳව. ලෝකේ මොන ආකාරයටද එක එක් රටවල් වලට මේ ගුරුත්වාකර්ෂණ බලය බලපාන්නේ. ඉතින් එතනදී සොයාගෙන තියෙන පැහැදිලිව මම හිතන්නේ ලංකාවේ ඉන්න ගොඩක් අය දැනටමත් දන්නවා ඇති, ශ්‍රී ලංකාව තමයි ගුරුත්වාකර්ෂණ බලය අඩුම රට. ඉතින් මේක මෙහෙම කිව්වට මේක වැදගත්කම මොකද්ද කියලා හිතන්න පුළුවන්. මේක කොහොමද අපේ ජීවිතවලට බලපාන්නේ? මට කියන්න පුළුවන් අපේ මේ ශ්‍රී ලංකාවේ බිහි වුණු අය මනසින් උසස් අය බිහි වෙන්න ඕන. මොකද විශ්වයේ තරංග, විශ්වයේ කිරණ අපේ මේ ශ්‍රී ලංකාවෙන් බිහි වුණ පුද්ගලයන්ට දැඩි ලෙස බලපානවා අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට. බිමට තියෙන ආසාව, බිමට තියෙන බිම් බර ගතිය, බිමට තියෙන නැමුණු ගතිය අඩු නිසා. එතකොට සිතුවිලි වලින් උසස් වෙන්න ඕන. මොකද විශ්වය ක්‍රියාත්මක කරන්නේ ලංකාවේ බිහි වුණ අයගේ සිත උසස් මට්ටමට ගේන්න. නමුත් දැන් එතන විශාල ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. අපේ අය දැන් අද සමාජයේ ගොඩක් වෙලාවට යන්නේ බිමට ආදරය කරන්න, බිමට ආසාවන් ඇති වෙන. නමුත් එතනදී විශ්වෙන් අපිට කියනවා නෑ, එහෙම නෙවෙයි, සිත උසස් වෙන්න ඕන, බිමට තිබිච්ච තියෙන ගතිය නැති වෙන්න ඕනේ, උඩට යන්න ඕනේ. එතකොට එතන ඝට්ටනයක් ඇති වෙනවා. එතකොට අපි කියනවා මේ ලංකාවේ තමයි ශ්‍රේෂ්ඨවන්තයෝ ඉන්නේ, මේ ලංකාවේ තමයි බිහි වෙන්න ඕන ලෝකෙ ඉන්න නරකම මිනිස්සුත්. මොකද අර ඝට්ටනය නිසා, මිනිසුන්ගේ සිතුවිලි නිසා මිනිසුන්ගේ මනස විකෘති කරනවා. ඉතින් ආසාවෙන් තව තවත් බිමට නැඹුරු වෙන අයට කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ, විශ්වයෙන් දඬුවම් කරනවා. ඒක අපි සරලව කිව්වොත් විද්‍යාත්මකවත් ඒ විදිහටම කියන්න පුළුවන්. ඔය අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් විශ්වයෙන් දඬුවම් කරනවා කියන්න පුළුවන්. ඊළඟට අපි දන්නවා ලංකාව ගුරුත්වාකර්ෂණ බලය අඩුම රට වෙනකොට හරියට බැලුවොත් ඒකේ එහා පැත්තේ තියෙන බර්මියුඩා ත්‍රිකෝණය, එතන තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය වැඩිම තැන. එතන තහනම් ප්‍රදේශයක් කරලා තියෙනවා දැනට. කිසිම හස් යාත්‍රාවක් යන්න බෑ, ගියොත් ඇදලා ගන්නවා. අයත් කිසිම කෑල්ලක්වත් හොයන්න බෑ, නැව්වලට යන්න බෑ. ඉතින් මේ බර්මියුඩා ත්‍රිකෝණය විතරක් නෙවෙයි, මේ ලෝකේ දැනට සොයාගත්ත නැති මේ මුහුදේ තියෙනවා ඒ වගේ ඇදලා ගන්න පුළුවන් තැන්. අපි හදිස්සි අපි හිතමු කෙනෙක් අර දැනට ගියපු රූට් එක මාරු කරලා මේ ඕන තැනක මේ පියාසර කරන්න පුළුවන් කියලා ගියොත් අපිට ඒ අර ඉරණම් වලට මූණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද ගුරුත්වාකර්ෂණ වැඩි තැන් තියෙන නිසා. දැන් ඔබ නොදන්නා කාරණාවක් විදිහට අප හඳුනාගත්ත අර ගුරුත්වාකර්ෂණ අඩුම රට මේ ලංකාව විදිහට හඳුන ගන්නවා ලෝකෙ තියෙන. ඉතින් සිතුවිලි වලට බොහෝ දේවල් සිදු කරන්න හැකියාව තිබෙනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබේ දරුවන්ගේ ජීවිත වුණත් ඔවුන්ගේ අර සිතුවිලි වලින් පෝෂණය කරන්න බැරි දෙයක් මේ ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට නැහැ. එය ඔබේ ජීවිතයට හරය කොට ගනිමින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මහාචාර්යතුමනි. ඔබතුමන්ගේ වටිනා කාලය අප වෙනුවෙන් කළාට තව තවත් අපේ වටේ නාමයත් සනිටුවන් කළ ඔබතුමන්ගේ නාමයත් සනිටුවන් වෙන පර්යේෂණ දියත් කළ මේ ලෝකයේම ප්‍රගමනයේ උදෙසා බොහෝ දේ කරන්නට ඔබතුමන්ට දිරිය ශක්තිය ලැබෙන්න කියමින් ප්‍රාර්ථනාවත් එක්ක අප සමු දෙනවා. බොහොම ස්තුතියි. අයිබෝන්.